දෙදස් නම වෙනතුරු ලක්ෂ ගණන් අපේ තරුණු දරුණයෝ ඉටිය රණබිමේ. ඒ සොල්දාඩුව රණබිමේ ඉන්නකොට මේ රටේ ගමක්ගානෙ ග්‍යයක්ගානෙ ගින්දර පත්වුණා. ඒ වෙන ගින්දර නොවෙයි ලක්ෂ ගණනක් අම්මලාගේ පපුේ පත්වුණු ගින්දර. හමුදාවට සොල්දාදුවෙක්ගිය සෑම ගෙදරකම හමුදා නිලෑඳුමකට හොඳට මැදලා අරන් කියලා තිබුණා. ඒක තමයි සෙරමෝනියල් කිට් එක. කොයි මොහොතකෝ ඒ ඇඳුම ඉල්ලගෙන හමුදාවේ නිලධාරීන් ගෙදරට එනවා කියලා ඔවුන් දැනගෙන හිටිය. හමුදා වාහනයක් ගිස්සරා නතර කරලා ඇවිත් ගෙදර තියෙන යුනිෆෝම් එක ඉල්ලුවාම බිරින්දැවරු අම්මලා සිහි නැතුව වැටුණා. එම යුගයක් තිබුණා. අතක තියාගෙන මේක දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් එහෙමයි. වසර 3ක් ඇතුළේ කාන්තාවන්ගේ පපු ඇවුණු ගින්දර අපි සදාට මාද නිවා දමලා තිබුණේ. හැබැයි ගිය 21 වෙනිදා පාස්කු දිනේ වෙච්ච වැඩෙන් ඒ පපුවේ ගින්දර නැවත ආවද? ආවා. බය වෙන්න එපා, අපි ඉන්නවා. බලපී කඩේ කරේ රණවිරුවන් දඩයම් කරන්න පටන් ගත්තා. එක රණවිරුවේ කනුරාධපුරේ ඉඳන් Tamanට ආපු නඩුවකට පෙනී සිටින්න නෝනවයි අවුරුදු එකමාරක් වයස දුවටයි තමු දීලා කොළඹාවේ හැන්දෑවේ නිදොස් බිනියෙක් හැටියට ගෙදර යන්න. කොහෙද ගියේ? ඉර ගෙදර ගියේ. ඒ හැන්දෑවේ බිරිඳ ප්‍රවෘත්ති වලින් දැකමයි දැනගත්තේ. මාධ්‍ය ජීවිතාන්තය දක්වා ඉරේ යවලා. තාත්තා නැතුව ඒ දුවට රෑ පුරා උණ ගත්තා. එයින් පසු උදේ මම කියන්න යන්නේ නැහැ. ඒ වගේ කඳුලක් මේ රටේ ආයේ වැටෙන්නේ ඉඩ තියන්න බෑ. ඒ කාන්තාවගේ කඳුලේ බර දන්න කෙනෙක් අපි ගේන්නේ ඒ නිසයි. කාන්තාවන්ට බොරු කරන්න හොඳ නෑ. කාන්තාවට බොරු පුදු දුන්නොත් ඒක තමයි ඒ මිනිහගේ අවසානේ. අපි මේ රටේ කාන්තාවට තැනක් ගෙනෙන පක්ෂයක් ගොඩනගලා තියෙනවා. දැන් අපි පක්ෂේ වැඩියෙන් වැඩ කරන්නේ කාගෙන්ද? කාන්තාව තමයි. මං ගියාම ඉතින් පිරලා ඉන්නේ බැසිල් එක්ක. මම මේ රටේ සියලු කාන්තාවන්ට ආරාධනා කරනවා මාතෘත්වයේ සහෝදරත්වයේ වටිනාකම දන්න මේ පක්ෂයට එකතු වෙන්න කියලා, බැඳෙන්න කියලා. අපි හොඳ රටක් ගොඩනගමු. හොඳ රටක්.